කැල්සියම් යහගුණය අස්ථි හා දත්වලට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් එක කිරීම ඉදිරුවකින්. බදන්නවා ලංකාව තුන්වෙනි විශාලම රෝහල තමයි කුරුණෑගල මහ රෝහල කියලා කියන්නේ. මේක ආණ්ඩුවේ මේවා වසන් කරනවා නිතරම. ප්‍රියානතුරු වලින් ආපුවම හදිස් ශල්‍ය කර්ම කරන්න අපි ස්නායු ශල්‍ය වෛද්‍යරු දෙදෙනෙක් හිටියා. නමුත් එක්කෙනෙක් සේවයේ අයින් වෙලා විදේශගත වෙලා තියෙනවා. දැන් මේ සේවාව සපයන්න වෙලා තියෙන්නේ එක් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට. ඔහුට දිනකට කරහක් ශල්‍ය කර්ම ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. ඒ ඒකකේ සේවය කරන වෛද්‍ය ප්‍රමාණය පවා අඩු වෙලා තියෙනවා. හදිසි අනතුරක් හෝ ස්නායු ශල්‍ය පිළිබඳ හදිස් ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය වුණොත් එහෙම ඒක කිරීමේ පහසුකම් කුරුණෑගල ශික්ෂණ රෝහලට දැන් නැහැ. ඒ වගේම අනිත් බැරරුන් තත්ත්වය තමයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අක්ෂි සම්බන්ධයෙන් අපිට හිටියා අපි ගොල්ලන්ට කියන්නේ VR සර්ජන් ලා කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම දියබැඩිය සම්බන්ධ සහ ඊට අදාළ සුවිශේෂී ශල්‍ය කර්ම කරන්නේ එම වෛද්‍යවරු. අපිට හිටියා VR සර්ජන් කෙනෙක් ශල්‍ය වෛද්‍යවරයෙක් හිටියා. ඔහුත් විදේශගත වෙලා තියෙන්නේ ආයි ලංකාවට එන්නේ නැහැ. දැනට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇස් සම්බන්ධයෙන් ඉන්නේ එක් වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් පමණයි. දැන් එතුමත් මේ මාසෙරේ විශ්‍රාම යනවා. මේ VR සර්ජන් කියන මේ ශල්‍ය කර්ම කරන අදාළ විශේෂඥ වෛද්‍යතුමා නොමැති වීමෙන් ඒ ශල්‍ය කර්ම සියල්ලම දැන් නතර වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ මේකේ රෝගීන් කී දෙනෙකුට අඳ වුණාද කියලා. කී දෙනෙකුට ස්පේඩ් නැතුව ගිහිල්ලා මේ වෙනකොට දුක් විඳිනවද කියන එක. මොකද ඒ තොරතුරු කවුරුත් එළියට දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ තත්ත්වය අපි ප්‍රකාශයට පත් කරන්නේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග